දිසානායකවරුන්ගේ වාදයක් මැදට සමරසිංහ කෙනෙක් පැන්නා. දැන් බලන්නකෝ වාදේ පටන් ගත්තේ සම්මානිත මහාචාර්ය මුදියන්සේ දිසානායක සූරීන්. එතකොට එහා කෙළවරේ ඉන්නේ ප්‍රවීණ වාද්‍ය ශිල්පී මහේස් දිසානායක. දිසානායකවරුන් දෙන්නෙක් මැද්දෙන් ඉන්නේ සමරසිංහ කෙනෙක්, විශාරද සුදත් සමරසිංහ. අලංකාරයි වැඩේ ඈ. අයිබෝන්. අයිබෝන්. අයිබෝන් කියලා මමත් සභාව මැදට පැන්නා. ඈ. හැබැයි පණින වැඩේ හැමෝම කරන්නේ සභාවක් මැද සභාව කියලාත් කියනවා සභාව කියලාත් කියනවා සභාව මැද හැසිරෙන විදිහක් තියෙනවා සිරිත් විරිත් තියෙනවා ආයිබෝවන් කියනවා සභාවෙන් අවසරයි කියලා පුංචි දරුවෙකුට උනත් අපි පුරුදු කරනවා සභාවෙන් අවසරයි කියලා පටන් ගන්නයි කියලා සභාවෙන් අවසර ගත්ත විදිය බලන්න අනේ ආයි ගහලා පෙන්නන්න මාචාර්යතුමා රබම් පදෙත් ගායනා කරන්න බෑ උඩ පල ගත්තත් වට්ටක්ක බිම පල ගත්තත් වට්ටක්ක උඩ පල ගත්තත් බිම පල ගත්තත් පුංචි පුංචි ගෙඩි වට්ටක්ක වචන වලින් කියන්න දෙයක් නෑ වාද්‍ය භාණ්ඩ වලින් වචන ටික කියලා ඉවරයි හොඳයි මා කීවා සභාවේ සිරිත් කොහෙන්ද ආවේ අපේ තියෙන සංස්කෘතිය සංස්කෘතික ධාරාවක් තියෙනවා ඒ ධාරාවේ ප්‍රතිඵල අලුත් අවුරුදු කාලෙට එළියට එනවා අලුත් අවුරුද්ද කියන්නේත් නෑ මේකට කෝණ මංගල්‍යය කියලා නමක් තිබුණා අපි සූර්ය මංගල්‍යය කියලා මේ ITN එකෙන් අලුත් නමක් හැදුවා අලුත් අවුරුද්ද කියනවා බක්මහ උලෙල කියනවා ඉතින් මේ සියල්ල අතරේ අපි අද ස්වාධීන රූපවාහිනී තේවිස් ගුරුගේ මැදිරිය එකතු වෙලා අපේ කන් ගැන අපේ සිරිත් විරිත් ගැන කතා කරනවා ඉතින් ආයිබෝවන් කිව්වනේ මේ පැත්තෙන් වාඩි වෙලා ඉන්නේ අම්මා කෙනෙක් අපේ රටේ ජ්‍යෙෂ්ඨ විද්වත් කාන්තාවක් අනුෂා ගෝකුල ප්‍රනාත් මහත්මිය ආයිබෝවන් ආයිබෝවන් සමාජ විශ්ලේෂිකාවක් පර්යේෂිකාවක් හැටියට එතුමිය හඳුන්වා දෙන්න පුළුවන් අලුත් අවුරුද්ද ගැන අපිට තනියම කතා කරන්න බෑ මේකේ තවත් පොඩි පොඩි වැඩ ටිකක් තියෙනවා ඊට ගැන කතා කරන්න ඕන පිරිසකුත් අපි අපේ ආරාධනෙන් මෙතනට සහභාගී වෙනවා උපුල් අධිකාරි මහත්මිය ආයිබෝවන් ආයිබෝවන් ගරුතු පිළිගන්නවා HNB බැංකුවේ අලවි ප්‍රධානී තුමා හැටියට එතුමා හඳුන්වා දෙන්න පුළුවන්. ඒ වගේම විරංගගමගේ මහත්තයා ආයිබෝවන්. ඉතා ගරුණතුව පිළිගන්නවා. එතුමා HNB බැංකුවේ තැන්පතු ප්‍රධානී හැටියට හඳුන්වා දෙන්න බලන්න. බලන්නකෝ අලවි ප්‍රධානීත් ඉන්නවා තැන්පතු ප්‍රධානීත් ඉන්නවා වැඩේ සාර්ථකයි ඈ. වැඩේ සාරයි. නේද? හරි මහත්තයතුමා මේ නන් ටික අපි පාවිච්චි කළානේ. කෝණ මංගල්‍ය, සූර්ය මංගල්‍ය, අලුත් අවුරුද්ද, බක්මහවුලිල වඩා හොඳ මොකද්ද? කොයිකත් හොඳයි. කොයිකත් හොඳයි. මොකද මකද හැමෝම එකම දේ පාවිච්චි කරනවටත් වඩා එකිනෙකා එක එක නම් පාවිච්චි කරන කොහොමත් එකම උත්සවයට තමයි එකම කාර්යාවල තමයි මේ නම් කීපෙන් පාවිච්චි කරන්නේ. ඉතින් අර සූර්යා සම්බන්ධ වෙනේ වෙන එක ජනප්‍රියයි. මොකද මේක සූර්යාත් එක්ක බැඳුණු චාරිත්‍ර වාරිත්‍ර තිබෙන එකක් නිසා. ඒ නිසා සූර්යා සම්බන්ධ වෙන එකත් හරි කෝණ මංගල්‍ය කියන එකත් හරි. මොකද ඒකත් මේ ඒකේ වෙන විදිහ අර්ථකථනයක් අපි දෙන්නේ. ඉතින් කොහොම කිව්වත් බක්මහවල කිව්වම අර මාසේ සඳහන් වෙන්නේ. ඒ මාසෙට අදාළ බක් මාසෙට අදාළ මේ උත්සවය කියන එක ඉතින් කොහොම කළත් එකම උත්සවය හැඳින්වීමේ විවිධ නාම. ඉතින් අපේ භාෂාවේ තියෙන කොච්චර වටිනකමක් තියෙනවද ඒක? එකම උත්සවය විවිධ අර්ථකථන එන විවිධ ලස්සන නම් තියෙන වලින් අපි හඳුන්වනවා. ආයිතික නංවල පැටලෙන්න ඕනේ නැහැ නේද මං කියන්නේ මේ අවුරුද්ද තියෙන්නේ පරණ නොහොඳ නොකඩුකම් වචන වලට හරි පැටලුණා නම් ඒව අමතක කරලා අලුත් විදිහට පටන් ගන්න මොකද කියන්නේ අනුෂා ගෝකුල මහත්මී
අනිවාර්යෙන් කැත් කියන්නේ ඉතින් සුබ මුහුර්තියක්නේ ඕනම දෙයක් හිත හොඳින් ආදරෙන් සෙනෙහසින් කරනකොට ඒක යහපත් අවුරුද්දේදී අර සිරිත් ත්‍රි චාරිත්‍ර වාරිත්‍රය කියන්නේ සිරිතට කරන දේ සහ අත්හරින දේවල් එක මේ අවුරුද්ද ගොඩක් නැවුම් බවකින් යුතුව කෙරෙනවා අලුත් අවුරුද්ද කියලා කියන්නේ අලුත් අවුරුද්ද සිංහල දමිළ අවුරුද්ද විදිහට මුළු පරිසරයක්ම අලුත් වෙලා ගහකොළවල පරණකොළ හැලිලා අලුත් දළු දාලා ඉතින් නැවුම් සිතුවිලිත් එක්ක තමයි හැමෝම මේ අවුරුද්දට ලක ලැහැස්ති වෙලා අවුරුද්ද සමරන්නේ. එතනදී විශේෂයෙන්ම නැකත් ගොඩක් තියෙනවනේ. නැකත් වලින් පටන් ගන්න මේ අවුරුදු දවස් සම්පූර්ණයෙන්ම නැකත් එක්ක තමයි අපි යන්නේ මේ නැකත්වල තියෙන වටිනාකම තමයි හැමෝම එක අරමුණක් එක්ක හැමෝම එකට එකතු වෙලා එක බලාපොරොත්තුවක් එක්ක වැඩ කරන එක ඒක හරිම වටිනා කියන දෙයක් ඒක නිසා අර හිතේ සතුටින් නැකත්වලට ඒ යහපත් වේලාවට සුබ මුහුර්තියට මේ ස්වභාව ධර්මයට ගරු කරන කාලේ විශේෂයෙන්ම ඉතින් මේ සියල්ල අවුරුද්දට කරාට හසන්ත මහත්මයා මේ 365 දවසම මේ හැඟීමෙන් වැඩ කරන වැඩ ඇල්ලීම වැඩ ඇතෑරීම ආහාර අනුභවය මේ හැම දෙයක්ම අර මතක් කරලා දීමක් තමයි කරන්නේ. ඉතින් අර කිව්වා වගේම නොහොඳ නොහොක් අඩුකම් නැති වෙලා අල්ලපු ගෙවල්වල asal වැසියෝ එක්ක බුලත් අතක් දීලා ආපහු අලුත් හැඟීම් එක ඉස්සරහට යන එක තමයි අලුත් වෙනවා කියන්නේ. ඉතින් අර භෞතිකව අලුත් වෙනවටත් වඩා හදවතින් අලුත් වෙන එක චින්තනමය වශයෙන් චෛතසිකව ආධ්‍යාත්මිකව අලුත් වෙන එක තමයි මේ අලුත් අවුරුද්දේ ඉතින් වැදගත්ම දේ. අපට වචන නැති සංස්කෘතියක් තියෙනවනේ සද්දේ විතරයි. අවාච්‍ය සංනිවේදනයක් තියෙනවා ඒකේ කූට ප්‍රාප්තිය තමයි අලුත් අවුරුද්ද සූර්ය මංගල්‍යේ. දැන් ඔබතුමිය සතුට ගැන කතා කළා. මහාචාර්යතුමා කොහොමද සතුට හිතන විදිහට බෙර ගහන්නේ? ඒක විවිධ විදිහට ගහන්න පුළුවන්. මේ ඒක බොහෝ විට හොඳ වෙන්නේ නිකන් හැමෝටම ඔහොම තිත තියන්න පුළුවන් තාලයකට ගැහුවොත් තමයි සතුටක් ඇති වෙන්නේ. පොඩ්ඩ අපටත් තිත තියාගන්න පුළුවන් විදිහට ගහන්නකෝ. මහේස් කොහමද සතුට හිතන විදිහට ගතියක් දැනෙන විදිහට අල්ලලා යන විදිහට තබ්ලා ගන්න සතුට හිතන විදිහට නිකහුවේ දුක හිතන විදිහට පොඩ්ඩක් ගන්නකෝ හිතන විදිහටත් ගහයි. ගාලා පෙන්න. හරි භයානකයි නේද? අවුරුදු එනවයි කියලා කියන සද්ද ටිකක් තියෙනවා. බලන්නකො අපේ භාවයන් සතුට දුක බය මේවා ප්‍රකාශ කරන්න පුළුවන් අවාච්‍ය සංනිවේදන ක්‍රම තියෙන මිනිස්සු දියුණු සංස්කෘතික ලක්ෂණ තියෙන මිනිස්සු අවුරුදු එනවයි කියලා කියන සින්දු ටිකකුත් තියෙනවා විශාරද සුදත් සමරසිංහ මහත්තයා පිඹිනව කොට්ටෝරුව බෙර ගහනවා
බටලේ පිමිනව කොට්ටෝරුව බෙරගහනෝ ලෙනග සයිකයි තාලම අවිච්චි අතෙයි නටනවා ඇවිල්ලා ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා වරල්ල වරල්ලා දෙල්ල පතිමුරන් නොන්ජිල්ලා වැඩි අල්ලලා යනවෑ අල්ලලා යනවයි කියපුවාම අවුරුද්දේ නැකතක් තියෙනවා වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම සහ ආහාර අනුභවය. විතරත් අල්ලනවනේ. හැබැයි ඉතින් වැඩ කිරීම අල්ල අල්ල ඉඳලා හරියන්නේ මේ රට තියෙන තත්ත්වය හැටියට වැඩ කරන්න ඕනේ. නේද? වැඩ අල්ලලා හරියන්නේ නැහැ නේද? වැඩේ පටන් ගන්නත් පටන් ගන්න දැම්ම පටන් ගන්න තියෙන්න ඕනේ. හැබැයි ගැම්මක් ගන්න හොඳ වෙලාව තමයි මේ අලුත් අවුරුද්ද. එතනදී ඉතින් බැංකුවලට ලොකු කාර්යභාරයක් තියෙනවනේ. මුළු සමාජයේම පවතින එක්තරා විදිහක ගනුදෙනුවක් එක මානසික ගනුදෙනුවක් තියෙනවා හොඳ හිතතර ගනුදෙනුවක් තියෙනවා ඒ අතරේ පොඩි පොඩි මුදල් ගනුදෙනුත් තියෙනවා මහත්තයා අර්ථවත් ඉතින් බැංකු වලට ලොකු වැඩක් තියෙනවනේ මෙතන නේද බයෙන් දෙන්න තැන්පතු ප්‍රධානියත් ඉන්නවා අලවි ප්‍රධානියත් ඉන්නවා උපුල් අධිකාරි මහත්තයා අලු අවුරුද්ද ගැන කතා කරමු ඔව් ඇත්තටම මේ හසන්ත මහත්මයා සඳහන් කරා වගේ ගනුදෙනුවක් කියන කාරණාව වචනේ පරිසමාප්ති අර්ථයෙන්ම කියනවා නම් යම්කිසි පාර්ශව දෙකක් අතර සිද්ධ වෙන යම්කිසි හුමාරුවක් විදියට අපිට හඳුන්වන්නට පුළුවන්. ඇත්තටම අපේ පැරැන්නෝ ගනුදෙනු කියලා හැඳින්වුනේ තමුන්ට වසර පුරාවටම උදව් උපකාර කරපු යම්කිසි වස්තුවකට එහෙමත් නැත්නම් යම්කිසි පුද්ගලයෙකුට කරපු කෘතගුණ සැලකීමක් එහෙමත් නැත්නම් ගෞරවයක් විදියට කරපු කටයුත්තක්. හැබැයි අපි ගත්තොත් ඊටත් එපිට අතීතයේ මම හිතන්නේ මහාචාර්යතුමා සඳහන් කරා මේ ගනුදෙනු සිද්ධ වුණේ බොහෝ විට සූර්යයත් සමග. මොකද අපි දන්නවා මේ සූර්ය ශක්තිය තමයි මේ ඇතිවීම, පැවතීම සහ නැතිවීම කියන කාරණාවට මූලික වෙන්නේ. ඉතින් ඒ වගේම තමයි බක් මාසය ගැන අපි කතා කරොත් මේ බක් මාසය කියන්නේ මේ භාග්ය උදා වෙන මාසය. මේ භාග්ය තමයි මහකන්නේ මහකන්නේ පුරාවටම ලැබිච්ච සූර්යාලෝකයේ වගේම තමයි කල්ට වේලාවට ලැබුණු වැසිත් එක්ක අටුකොටු පිරිලා බතබුලතින් රට සරු වෙන මාසය තමයි මේ බක් මාසය කියන්නේ. ඉතින් මේ අටුකොටු පිරිලා සරු වෙන මූලික හේතුව තමයි මේ සූර්යාගෙන් ලැබුණු ශක්තිය වගේම තමයි ජීවය පවත්වා ගන්නට ජලයෙන් ලැබුණු උපකාරය. ඉතින් මේ කාරණාව නිසා තමයි අපේ ආදි මුතුන් මිත්තෝ මේ සූර්යයත් සමග මුලින්ම ගනුදෙනු කරේ. ඉතින් පසු කාලීනව ඇතිවෙච්ච සමාජ මේ ග්‍රාමීය සංස්කෘතියේ නිර්මාණයත් එක්ක මේ ගනුදෙනු කියන කාරණාව අවුරුදු නැකත් පත්‍රයට ඇතුළත් වුණා. ඉතින් අපේ ගෘහ මූලිකයා බොහෝ විට ආදි කාලේ ගනුදෙනු සිද්ධ කරේ තමුන්ට හිතයිෂි කෙනෙක් එක්ක තමුන්ගේ පළදාවෙන් අස්වැන්නෙන් කොටසක් හුමාරු කරගෙන ගනුදෙනුව සිද්ධ කරා. ඒ වගේම තමයි මුදල් භාවිතයත් සමග ඔවුන් ගනුදෙනුව කියන කාරණාව සිද්ධ කරේ බුලත් කුලයක කාසි කීපයක් ඔතලා ඒක තමුන්ගේ බිරිඳට වෙන්න පුළුවන් නැත්නම් දෙමව්පියන්ට වෙන්න පුළුවන් නැත්නම් හිතයිෂි කෙනෙක්ට දීලා තමයි මේ ගනුදෙනුව කියන කාරණාව සිද්ධ කරේ. අපි විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ අපේ කාන්තාව නැත්නම් මේ මව ගෘහණිය ගැමි ගෘහණිය කොහොමද ගනුදෙනුව සිද්ධ කරේ කියලා. ඉතින් ඇත්තටම ඇය බොහෝ විට ගනුදෙනුව සිද්ධ කරේ ජලයත් සමග. ඉතින් මේක ප්‍රදේශය අනුව වෙනස් වෙන්නට පුළුවන්. අපි හිතමු රජ රට වගේ පළාතක උන් ගනුදෙනුව සිද්ධ කරේ වැවත් එක්ක. ඉතින් මේ අවුරුදු නැකත් දවසට කලයක් නැවුම් කලයක් නැත්තම් මුට්ටියක් අරගෙන මේ වැව වෙත යන කාන්තාව ඇතරම් වැවට යනකොට උන් වෙන නිවසකට යන්නේ නැහැ. මොකද උන් රැගෙන යන්නේ මේ හිස් කලයක් නිසා. වැව ළඟට ගිහිල්ලා ඒකට මේ ධාන්‍ය එහෙමත් නැත්තම් බෙහෙත් ඔතපු පොට්ටනියක් වගේ දෙයක් දාලා තමයි ඇය ජලය ලබා ගත්තේ. නමුත් අපේ ගෙවිලිය නැත්තම් මේ ලිඳත් සමග කරපු ගනුදෙනුවේදී ඇය ලිඳ වෙත පැමිණිලා ඒවට සුද්ධ පවිත්‍ර කරලා ඒකට කාසියක් එමත් නැත්තම් අපි හිතනවා සුදු පාට මලක් එමත් නැත්තම් අඟුරු කැබැල්ලක් වගේ දෙයක් දාලා
ඇය මේ ලින්දත් සමග ගනුදෙනු කළා. ඉතින් මේකෙන් බලාපොරොත්තු වෙන්නේ අර වසර පුරාවටම තමුන්ට නිර්ලෝභීව ජලය ලබා දුන්න මේ ලින්දට කරන කෘතගුණ සැලකීමක් විදිහට. ඉතින් ඔය ආකාරයට තමයි ආදිකාලේ ගනුදෙනුව කියන කාරණාව සිද්ධ වුණේ. නමුත් මේ සමාජයේ දියුණුවත් එක්ක මේ ගනුදෙනුව කියන කාරණාව අද සිද්ධ වෙන්නේ බොහෝ විට ඔබතුමා සඳහන් කළා වගේ මුදල් එක්ක. ඒ වගේම තමයි මේ බැංකු ක්ෂේත්‍රයේ දියුණුවත් එක්ක අද බොහෝ විට මේ ගනුදෙනුව කියන කාරණාව මේ බැංකු පරිශ්‍රයට පැමිණිලා තියෙනවා. බලන්නකො මේ ටික දන්න අය මේ නූතන බැංකු පද්ධතියේ තරුණ නිලධාරීන් අතර ඉන්න එක මොනතරම් වටිනවද? ඈ ස්වාධීන රූපවාහිනී ITN එක බැංකුත් එක්ක බොහොම ළඟින් වැඩ කරන මේ රටේ ජාතික බැංකු ගණනාවක් තියෙනවා, පෞද්ගලික බැංකු ගණනාවක් තියෙනවා, බැංකුගේ මැද ලෝක බැංකුවක් තියෙනවනේ. දැන් ලෝක බැංකුවේ මෙතනට ගෙන්නන්න බෑනේ. ඉතින් ඔක්කොම නියෝජනය කරන්න තමයි HNB බැංකුවෙන් අද මේ වැඩසටහනට සහභාගී වෙන්නේ. අපිත් එක්ක බොහොම සමීපව වැඩ කරන බැංකුවක් හැට මේ තරුණ මහත්තයෙක්නේ ප්‍රධානී හරි වටින කරුණු ටිකක් කිව්වේ. අනුෂා ගෝකුල මහත්මිය අනිවාර්යයෙන්ම ඒ කියන්නේ ඒවාර අක්මුල් ගම්වල තිබිලා එන දේවල්නේ. ඒක තමයි අවශ්‍ය වෙන්නේ. ඒ කියන්නේ ගෝලීයව දැකලා දේශීයව ජීවත් වෙනවා කියන එක හරි කලාවක්. ඉතින් මං හිතන්නේ ඒක තමයි ඔය කිව්වේ. ඒ එහෙම අය ඒ බැංකු ශේෂ්ත්‍රයේ හෝ කුමන හෝ ශේෂ්ත්‍රයක ඉන්නකොට අර හරපද්ධතිය එක තමයි ඉස්සරහට යන්නේ. එතන ඒ විෂය විතරක් කරනව නෙමෙයි, මනුෂ්‍යත්වය කියන එක, එකිනෙකාගේ තියෙන වටිනාකම්. මේ අවුරුද්ද කියන්නේම ඔය කාරණේනේ. කාන්තාවට වටිනාකමක් දෙනවා, ගණදෙනුවට වටිනාකමක් දෙනවා. මේව ඇතුලේ තියෙන අර හරය ඊගාව පරම්පරාවට දෙන එක තමයි වැදගත්. ඉතින් අර තරුණ නිලධාරියෙක් වෙලා කියනකොට තාරුණ්‍ය තරුණය අපේ රටේ 150,000ක් ඉන්නවනේ ජනගහනයෙන් 4 එකක්. ඉතින් මේ පණිවිඩය ඉච්චර තරුණ පිරිසක් නියෝජනය කරමින් ඉන්නේ නහඬක්. ඇත්තට මේක ඉස්මතු කිරීම ගැන ස්තුතිවන්ත වෙනවා. මේ කතාවට තවත් වටිනාකමක් එකතු කිරීම මේක තමයි අවශ්‍ය වෙන්නේ. මේ අවුරුද්දේ තියෙන සැබෑ හරය තේරුම් ගැනීම. අර ඝන දෙනුවක් කියපුවා මේක ගත්ත දුන්න කියන එකක් නෙමෙයි. මේක ඇතුලේ තියෙන මහා ඒ ප්‍රේමය, ආදරණීය බව, සෙනෙහස. එතකොට තමයි අර ආර්ථිකයක් රටක පවතින්නේ. නැත්තම් දැන් විලඳපළ තියෙන කූට විවිධ දේවල් එක යද්දි හැම දෙයක්ම මිනිස්සුන්ට එපා වෙන තැනකට එනවනේ. ඉතින් මේ අලුත් අවුරුද්දේදී මේ අවුරුද්දේ අපිට හිතන්න පුළුවන් බොහෝ දේවල් එකතු කරගන්න කියලා අපේ ආදරණීය ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලනවා. මේව ඇතුලේ තියෙන දැවැන්ත ආදරණීය අර දෝරගල්න ආදරයත් එක්ක තියෙන අපේකම ඒවා විද්‍යානුකූලව කියව ගන්න කියන එක තමයි හසන්ත මහත්මයා කියන්න තියෙන්නේ. ගැම්මක් දෙන්න නම්, රටකට ගතියක් දෙන්න නම් නිර්ලෝභීව අවශ්‍ය තැන වචන පාවිච්චි කරන්න ඕනේ කියලා අපි මාධ්‍යවේදීන් හැටියට විශ්වාස කරනවා. නිර්ලෝභී වෙන්න ඕනේ. ඒකින්ද මම ඒක අගය කළේ. ඔය මසුරුකම කියන එක වචන වලට තියාගන්න හොඳ නෑ, සල්ලි වලට තියාගන්න හොඳ නෑ. මොකද සම්මානිත මහාචාර්යතුමා කියන්නේ දැන් අවුරුද්දත් එක්ක ගත්තාම මේ නිර්ලෝභීකම කොහොම මේ තමයි හැමතැනම පේන්නේ. ලෝභකමක් නෑනේ. මොකද අපි ජාතීන් වශයෙන් හෝ කුලමල වශයෙන් හෝ තරහකාරයද මිත්‍රත්වයේ තියෙන කෙනාද කියලා බලන්නේ නැතුව අපි හෝමාරු බොහෝ දේවල් හෝමාරු කරගන්නවා. එතනදී බලන්නේ නැහැ මේකේ ලොකුද කුඩාද කියන එක බලන්නේ. සෑම ගෙදරකටම අපි ගමේ ගම්වල ගෙවල් වල කෑම හෝමාරු කරගන්නවානේ. කෑම හෝමාරු කරගන්නවා. ඒ හෝමාරු කරගන්න දැන් අපි දකින්නේ ආචාර්යතුමා මේ කෑම යුවට පස්සේ කෑම පිගානක් එහෙම නැත්නම් වට්ටියක් පෙට්ටියක් හෝමාරු කරගන්න විතරක් නෙමෙයි. අවුරුද්ද ලබන්න ඉස්සෙල්ලා දැන් අපි මෙතනියට එතුමියගේ ඉඩමේ කෙහෙල් කැනක් නැත්තම් මගේ ඉඩමේ කෙහෙල් කැන් 3-4ක් තියෙනවා නම් පැහිලා අවුරුද්දට මේ කපන්න පුළුවන් ගාන. එතකොට එතුමිය ඒ අත්තක් වෙන් කරගන්නවා මේ කෙහෙල් කැන මට දෙන්න කියලා. ඒකට සල්ලි ගන්නේ නැහැ. එතුමිය වෙන් කරලා යනවා කොළත් අබ්බැදලා. ඒක නියම දවසට කපාන ගිහිල්ලා මේ ඒකදල පරිභෝජනයට ගන්නවා. අපිට විදිහට ගන්නවා. දැන් ඔබට නැත්තම් පොල් නැත්තම් අපේ වත්තේ තියෙන පොල් ගහකින් පොල් ගෙඩි කඩාගෙන ගිහලා තෙල් හිඳ ගන්නවා මේ කැවුම් මේ ආදී පිහින්ද. එහෙම හුවමාරු සංස්කෘතියක් තිබුණා. ද්‍රව්‍ය හුවමාරු සංස්කෘතියක් තිබුණා. ඉතාලම හිත හොඳකමින් මේ අනිකාට ප්‍රදානය කිරීම. ශ්‍රමයේ හුවමාරුවක් තිබුණා. මම උයන්ද ඒ ගෙදෙට යනවා මේ ගෙදෙට එනවා. ඔව්. ඉතින් ඒ සංස්කෘතියක් තමයි අපි ගාව තිබුණේ. මේ නැතුව ඒක මේ මුදලට හෝ මොකකටත් හුවමාරු කරන්නේ නැහැ. ඒක මිල කරන්නේ නැහැ. ඒ සේවයක් තමයි කරන්න හැම වෙලාවෙම. ඒ නිසා අවුරුද්ද කියන්නේ ඇත්තටම එවැනි වූ සංස්කෘතියක් පටන් ගන්න දවස් කීපයක්. ඒකක් නැවත සිහි කරන අවස්ථා කීපයක් තමයි අවුරුද්ද අපිට ලබන්නේ. බලන්නකෝ හුවමාරුව, සත්කාරය,
ගනුදෙනුව ගනුදෙනුව ඇතුලේ තියෙන ගැඹුර නිකාම්ම ගනුදෙනුව ගනුදෙනුව විද්‍යාකාරයව තියෙනවා හැබැයි ගනුදෙනුව කියන එක ඇතුලේ තියෙන ආධ්‍යාත්මික සමහර ඒවා සංසාර ගනුදෙනු ඈ ඒවම අරන් එන අයත් ඉන්නවා අද අපි මුදල් ගනුදෙනු කරනවා මේ නූතන ලෝකේ ඒව නැතිව බැරි තත්යකට අවිල්ලා තියෙනවනේ ඉතින් ලස්සන වචන ටිකක් කරපුතුම හරි ලස්සනට මතකලා මේ හුවමාරුව කියන එක අපේ ආදි කාලේ ඉඳලා තිබුණු දේවල් මේ අපේ සත්කාර ක්‍රම මේ හරි වටිනවා ඒ මතක් වෙන්නත් එක්ක ලස්සන සින්දුවක් කියමුකෝ අපි සුදා සමරසිංහ මහත්තයා ලස්සන සින්දුව කියන්නේ එකම මට මතක් වුණා මේ ගනුදෙනු කියන එක නෙමෙයි අපේ සංස්කෘතියේ තියෙන දෙනු ගනු කියන එක ඇත්ත වශයෙන්ම මොකද අපි දීලා තමයි මේ ගත්තේ දැන් පස්සේ තමයි අපෙන් අරගෙන අපිට දෙන සංස්කෘතිය ඇවිල්ලා තියෙන ඉතින් අපි ඒක නිසා වැඩිපුර බලමු මේ දීලා ලබා ගැනීම ගැන ඉතිහාසයේ හරි ලස්සනයි. අපි වචන වලට ගලපලා ගත්තාම ලස්සනයි. අද අපි ජීවත් වෙන සමාජයේ ඒ ගනුදෙනු තියෙනවද? ඒ හෝමාරු ක්‍රම තියෙනවද? අද මෙහෙමයි. හෙට කොහොම වෙයිද? අනිද්දා කොහොම වෙයිද? අනාගත ලෝකේ ගනුදෙනුල ස්වභාවය අපිට හිතා ගන්නවත් බැ. සාම්ප්‍රදායික බැංකු ක්‍රම පවා අභාවයට යමින් පවතිනවා. අද මුදල් නෝට්ටුව අභාවයට යමින් පවතින කාලෙක අපි ගනුදෙනු ගැන කතා කරන විරංග මහත්තයා. අසන්ත මහත්තයා මම හිතන්නේ අපි පටන් ගන්නකොට අලුත් අවුරුද්ද ගැන අපි කිව්වේ නැවුම්ම සියලු දේ ආරම්භ කරන අවස්ථාව කියලා. එතෙන්දී මම හිතනවා අසන්ත මහත්තයා මේ අවුරුද්දේ නැකත් යෙදිලා තියෙන විදියම අපිට නැවත අලුතෙන් හිතන්නට ඉඩ හදනවා. මොකද අපිට අපි ඇත්ත වශයෙන්ම කියනවනම් මේ නැකත් තුළ අපිට විකල්ප ගැන හිතන්නට සිද්ධ වෙලා තියෙනවා. මොකද මේවර නැකත් අපිට තියෙන්නේ රාත්‍රී කාලේ. එතකොට අපි ගනුදෙනුව පවා අපි කරගෙන ආපු සම්ප්‍රදායික ක්‍රමයට කරන්න පුළුවන්ද කියන ගැටලුවක් මේ අවස්ථාවේ මතුවෙනවා. ඇත්තදී අපි විකල්ප හොයන්නේ අසන්ත මහත්තයා ගොඩක් වෙලාවට අපි සාමාන්‍ය ක්‍රමයට අභියෝග තියෙන අවස්ථාවක්. මේකත් අපි හිතන ඒ වගේ ප්‍රමාණයක අභියෝගයක් තියෙනවා. එතෙන්දී ඊටම වැදගත් වෙන දේ තමයි අපි සම්ප්‍රදායිකව කරගෙන යන බැංකු කටයුතු සඳහා අපේ පහසුව සඳහා තියෙන අනෙකුත් අත්හදා බැලීම් අපි කොතෙක් දුරට ප්‍රයෝජනට ගන්නවද කියන එක. මම ඉතා සරල උදාහරණයකින් පටන් ගන්නම්. අපි ගොඩක් වෙලාවට ඉතුරුම් ගිණුමක් කියලා කිව්ව ගමන් අපේ ඔළුවට එන්නේ පාස්පොත, බැංකු පොත. අපි ඒකට බැංකු පොත කියලා කියනවා. එතකොට ඉතුරුම් ගිණුමක් කෙනෙක් ආරම්භ කරන අවස්ථාවේදී ඒ පුද්ගලයාට ලැබුණේ නැත්නම් පාස්පොතක් ඇත්තට මෙතන සම්පූර්ණ වෙන්නේ නැහැ වගේ හැඟීමක් අපිට දැනව ගන්න දෙනවා. එතකොට
ඇත්ත වශයෙන්ම දැන් ඔය පාස්පෝර්ට් එක තියෙන ලොකු වටිනාකමක් ඉතුරුම් ගිනුමක් එක්ක හැබැයි අද වෙනකොට විකාශනය වෙලා තියෙනවා මේ බැංකු ක්‍රමයේ ඔබතුමා ඉතාම නිවැරදිව කිව්වා වගේ මුදල් නෝට්ටුත් නැති වෙන තැනට ආපු බැංකු ක්‍රමයක් තුල පාස්පෝර්ට් අපි ළඟ අත්‍යවශ්‍යම තිබිය යුතුද බැංකු වැටිතු කරගන්න කියලා ඒකට විකල්පයක් වශයෙන් මේ වෙලාවේ අවිල්ල තියෙනවා ඊ පාස්පෝර්ට් කියන එක එතෙන්දී ඇත්ත වශයෙන්ම අපි දන්නවා අපි උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් එහෙම හසන්ත මහත්තය ඔබතුමාට කෙනෙක් මුදලක් මේ වෙලාවේ දැන් මේ අවස්ථාව ගත්තොත් මේ වෙලාවේ බැංකු සියල්ල වහලා තියෙනවා. එතකොට නමුත් කෙනෙකුට පුළුවන්කම තියෙනවා ATM යන්ත්‍රයක් කරා මුදල් තැන්පත් කරන්න. ඔබට කතා කරලා කියනවා ඔබගේ ගිණුමට මම අහවල් මුදල් තැන්පත් කරා කියලා. ඔබතුමාට දැන් ඒක පාස්පෝර්ට් දකින්න බෑනේ. ඔබ බැංකුවකට ගිහිල්ලා ඒක යාවත් කාලින් කරගත්තාම තමයි මේ මුදල් තැන්පතු දකින්නේ. හැබැයි ඔබතුමා මේ අවස්ථාවේ ඩිජිටල් යෙදවුමක් බැංකු හරහා ලබාගෙන තියෙනවනම් එහෙමත් නැත්නම් කෙටි පණිවිඩ පහසුකම් ලබාගෙන තියෙනවනම් මේ මුදල තැන්පත් වෙච්ච අවස්ථාවේ ඔබතුමා දැනගන්නවා මේ ගනුදෙනුව දැන් සිද්ධ වුණයි කියලා. ඉතින් එතෙන් මම කියන්නේ අපි පාස්පෝර්ට් බැංකු පොත නැත්නම් ඔබ ඒකත් එක්ක ඒ පාස්පෝර්ට්ත් එක්ක පහසුවෙන් නම් ගනුදෙනු කරන්නේ ඔබ පාස්පෝර්ට් තියාගන්න. හැබැයි ඔබ තව එක පියවරක් ඉදිරියට ගිහිල්ලා ඊ පාස්පෝර්ට්ත් ලබාගෙන අරන් බලන්න. එතකොට ඔබට වඩා පහසුවෙන් තමාගේ යාවත් කාලින කරගන්න ඒ අවස්ථාවෙම තමන් ගනුදෙනු දැක ගැනීම හැකියාව ඒකත් එක්ක ලැබෙනවා. ඉතින් මම ඔක කිව්වේ මුකුත් හින්දා නෙමෙයි අද අපි රාත්‍රියේ දැන් තව පැය කිහිපයකින් අවුරුදු චාරිත්‍ර ඉෂ්ට කරනවා. ඔබට බැංකුව සමග ගනුදෙනු කරන්න පුළුවන් ඔබ ඊයේ දුමක් කරා ඉන්නවනම්. ඔබට අර පුරුදු විදිහටම තමන්ගේ දරුවන්ගේ ගිණුම් වලට මුදල් තැන්පත් කිරීමේ හැකියාව තියෙනවා. තමන්ගේ ඥාතීන්ගේ ගිණුම් වලට මුදල් තැන්පත් කිරීමේ හැකියාව තියෙනවා. ඒ සියල්ල බැංකුවකට ගිහිල්ලා කරගන්න ආකාරයටම කරගෙන සතුටින් රාත්‍රියේ අවුරුදු චාරිත්‍ර විඳින්න මේ අවස්ථාවත් කරගන්න හැකියාව තියෙනවා. ඔබ විකල්ප ගැන කල්පනා කරනවා නම් අර මහාචාර්යතුමා කිව්වාගේ අර අවසානයේ අපි අර හිතවත්කම් බෙදා හදා ගන්නවනේ මේ අවුරුද්දේ අපි කරන්නේ බෙදා හදා ගැනීම. බෙදා හදා ගන්නන්නේ ද්‍රව්‍ය මේ දේවල් පමණක් නොවේ අපි හිතවත්කම් බෙදා හදා ගන්න අපි එතකොට ඔබට පුළුවන් ගනුදෙනු ටික අද රාත්‍රියේ කරලා බැංකුව ආරම්භ වෙන පළවෙනි අවස්ථාවේ ඒ කියන්නේ හෙට හෝ සඳා උදෑසන බැංකුවට ගිහින් ඔබේ හිතවත්කමත් ඒ සමගම හුවමාරු කරගන්න. ඉතින් මම ආරාධනා කරන හැම කෙනෙකුටම නැවුම් විදිහට හිතන්න අපි ඉන්න ලෝකයේ තියෙන මෙවලම් අපගේ පාසුකම් සඳහා පාවිච්චි කරන්න පුළුවන් නම් ඒක පාවිච්චි කරගන්න ඒක අපි සම්ප්‍රදාය අභියෝගයට ලක් කිරීමක් නෙවෙයි. මේ පාර අලුත් අවුරුද්ද ලේසි නෑ. අතීතයේ වර්තමානයේ සහ අනාගතයේ යාකරන අලුත් අවුරුද්දක්. අනාගත අභියෝග ගැන හිතන දැන් බලන්න ගනුදෙනු තැම්පතු ණය මේ හැම එකක් ගැනම අලුතින් හිතන්න වෙච්ච කාලයක අලුත් අවුරුද්දක් ගැන අපි මේ කතා කරන්නේ. විරංග මහත්තයා කදිමට පැහැදිලි කළා. සම්මානිත මහාචාර්යතුමා. ඔව් දැන් ඒ ගනුදෙනු හෝ දෙනුගනු හෝ ඉතරෙන්නේ කොයි වචනද ප්‍රශ්නයක් නෑ. හුවමාරු කර ගැනීම අපේ ඒක යට යථාර්ථයෙන් බැලුවොත් අපේ සංස්කෘතිය ඊළඟ කණ්ඩායමට පවරා දීමට මේක සම්බන්ධ වෙනවා. මම කෙටි උදාහරණයක් කියන්නම් ආචාර්යතුමා. දැන් ආචාර්යවරයා දිසාපාමුක ආචාර්යවරයා තමන්ගෙන් හොඳටම ශිල්ප ඉගෙනගත්ත ගෝලයාට තමන්ගේ දුව දෙන්නේ ඇයි? වෙන දෙන්න කෙනෙක් නැති හින්දා නෑ. එයාගේ ශිල්පය එයාගෙන් පස්සේ පවත්තාන යන්න ඒ සංස්කෘතිය පවත්තාන යන්න කෙනෙක් ඕනේ. ඒ පවත්තාන යන්න කෙනෙක් ඕනේ තමන්ගේ පුතෙක් නෑ. එතකොට ඒ සඳහා තමයි මේ තමන්ගේ ශිල්පය හොඳටම ඉගෙනගත් වෙනාට තමන්ගේ දුව පාවා දෙන්නේ. ඒගොල්ලෝ දරුව හදලා මේ මගේ ශිල්පය ඊළඟට ඒ කියන්නේ සංස්කෘතියනේ කරගෙන යන්න කියලා. දැන් මෙතුමලා බැංකු පටන් ගන්නට ඉස්සර කාලේ ද්‍රව්‍ය තමයි මාරු කරගත්තේ. හරකා බාන දුන්නා. නගුල් වියගස් දුන්නා. ගස් පැල දුන්නා. පර්චස් 10ක් 12ක් ඒ කාලේ නැහැ. පර්චස් කතාව ඒ කාලේ නැහැ. තුන් පැලක් තියෙන අතන දෙපැල පල්ලහක් තියෙන අතන අන්න ඒක වගා කරගන්න කියලා ඒ තම තමන් ගනුදෙනු කරන අයත් එක දෙනවා. එහෙම ඒ කියන්නේ තමන්ගේ පවුලට හෝ තමන්ගේ ගමට ප්‍රදේශයට හෝ යම්කිසි සිතත් සාන්තියක් යහපතක් කරයි කියන එක නැත් එක්ක මේ ද්‍රව්‍ය විවිධාකාර විදිහට හුවමාරු කරගන්නවා. එතකොට මේක මේ නර්තනයේ වේවා සංගීතයේ වේවා ශිල්ප ශාස්ත්‍ර කුෂිකර්මය මේ සකල විද දේවල් සම්බන්ධ දේවල් හුවමාරු කරගන්නේ ඒ අපේ සංස්කෘතියේ ඊළඟ කණ්ඩායමත් එක්ක මේක කොහොමද පවත්වා ගන්න ඕනින්දා. ඒක ඒක තමයි ආරම්භ වෙන්නේ මේක. දැන් රජතුමා වුණත් ගම්බර දෙන්නේ යම්කිසි
වටන වැඩ කරාට පස්සේ පුජ්‍යලය තෝරලා ගම්මරයන් දෙන්නේ ඊළඟ සල්ලි භාගෙ දෙනවා රිදි කවනු මේ රත්තරන් දෙනවා හැබැයි ගම්මරයක් දෙනවා ඔහුට තා හොඳ ජීවිතයක් ගත කරන්නට කියලා එතකොට ඒ පවරාදීමක් කරන්නේ අපේ සංස්කෘතියේ තියෙන බොහෝ දේවල් දිගින් දිගට කරගෙන යන කියලා ඒ සංස්කෘතියේ මේ මංගල්‍යයක් කියලා මම කියන්නේ මේ උත්සවයේ දැන් මේකේ ස්වභාවය වෙනස් කරලා ඒකේ ප්‍රශ්නයක් නැහැ ඒකේ ගැටලුවකුත් නැහැ දැන් ඒක පොඩ්ඩක් නවීකරණය වෙලා ඒක විවිධ අර්ථකථන ඇවිල්ලා විවිධ නම් මෙතුමලා විවිධ නම් ඒවට යොදනා කරලා ඒවා ක්‍රියාත්මක කරලා ඒකේ ගැටලුවක් නැහැ කාලීනව සංස්කෘතිය වෙනස් වෙනවා සංස්කෘතිය වෙනස් වෙන්න නැත්නම් ඒක තමයි පල්ලෙනවනේ ඒක එහෙම විය යුතුයි නමුත් ආරම්භ වුණේ ඒකේ අන්න අර වගේ මූලික પરමාර්ථ ඒ પરමාර්ථ අද වුණත් තියෙනවා අද වුණත් මේ මූලික પરමාර්ථවල හරය යථාර්ථය තියෙනවා දැන් අපි ළඟ තියෙනවනේ අවුරුද්ද ලබන්න ඕනේ නැහැ වාචාර්තුමා ඔබතුමාගේ ගෙදර මෙතුම අපේ සුදත් මහත්මයාගේ ගෙදර පොඩි අලුතෙන් මොන හරි මාළුවක් විශේෂ මාළුවක් හැදුවා නම් ඇඹුලක් හැදුවා නම් ඒකෙන් පොඩ්ඩක් වාජනීයකට දාලා අල්ලපු ගෙදර ඇයට ගෙදර දෙයක් තියෙනවා නම් ඒ දෙකලොන්ට මේක දෙනවා ඒක අවුරුද්ද ලබන්න ඕනේ නැහැ ඒක දෙනවා අපි අද විශේෂ කෑමක් හැදුවා කියලා එතකොට ඒ අයටත් එහෙම දෙයක් හම්බුනහම ඒ අයත් ඒ එහෙම දෙනවනේ දැන් අපි ළඟ තියෙනවා අපි මුස්ලිම් සහෝදරවරු අපේ ගෙවල් ළඟ ඉන්නවනම් ඒගොල්ලොන්ගේ උත්සව කාලේට ඒගොල්ලොන්ගේ ආහාර පිඟාන මේ ඊළඟ සිංහල ගෙවල් වලට මේ ගෙනල් දෙනවා ජාතික කුල මල් බෙදීම් තොරව. එහෙම බෙදා හදාගෙන ගැනීමේ ක්‍රමවේදයක් තියෙනවා අවුරුද්ද පුරාම මේක ක්‍රියාත්මකයි. අපිට පේන්නේ මේක වැඩිපුරම පේන්නේ මේක අවුරුද්ද දවසේනේ. ඒක නිසා තමයි අවුරුද්ද දවසේ මේක වැඩිපුර ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි නමුත් මේක අවුරුද්ද පුරාම තියෙන්න ඕන හොඳ ගති ලක්ෂණයක්. ඒක තමයි මේක අපි ගන්න ඕනේ හරය. ඔතන හරි ලස්සනට පැහැදිලි කළා අර තෑගි භෝග දීම හෝමාරු කිරීම දැන් භෝග තෑගි භෝග කියලා මේ ශාක ගස් දෙන එක බලන්නකො ඒ වචන ඇතුලේ තියෙන දේවල් භෝග දීම දැන් ඔය ඔතුමාලා කියන්නේ ගනුදෙනුකාර භවතු කියන්නේ ගනුදෙනුකාර භවතු කියන්නේ නිකන් කියනවට කියෝගෙන යනවා හැබැයි භවතා කියන්නේ කවුද භවතා කියන්නේ උත්තමයා පින්වතා කියන අර්ථය ඕන නම් දාගන්න ගනුදෙනුකාර උත්තමයන් ගනුදෙනුකාර පින්වතුන් කියලා දාගත්තත් කවන්නේ ඒ වගේ අර්ථයක් ඒක ඇතුලේ භවතා කියන වචනේ පාවිච්චි කරනවානේ විශේෂයෙන් බැංකු පාවිච්චි කරනවා ගනුදෙනුකාර භවතුන් මේ වෙලාවේ විශේෂයෙන් මතක් කරන්න එපා ගනුදෙනුකාර භවතුන් නේද මේ රට පුරා ඉන්න අය අපි අවුරුද්ද මතක් වෙන ගීත මාලාවක් තියෙනවා කොටස දෙකක් මතක් කරමු නේද සුවත් සමරසිංහ මහත්තයා ඔව් ඒ ගීතේ කියන්නේ ඉතලා තමයි පොඩි අදහසකුත් මට ආවා මේ අර දැන් විරංග මහත්මයා විශේෂයෙන් සිහිපත් කළා මේ දැන් නැකත් මේ සර යෙදිලා තියෙන්නේ රාත්‍රී කාලේ. එතකොට රාත්‍රී කාලේ ගනුදෙනු කරන්න ගියාම දැන් මේ ලෝකෙ වෙනස් වුණා. මේ නවීකරණයත් එක්ක මේක හොඳක් කියලා දැන් අර ඉස්සර අපේ කියමනක් තියෙන්නේ පෙරළුණු පිට හොඳයි කියනවනේ. ඔරුවේ නේද? ඒක කියමනට කියනා වගේම ඇත්තටම ඒ කියන්නේ හැමදේම සුභවාදීව දකින්න එක. මම හිතනවා මේකෙන් හරියටම නැකතට ඕනෑම කෙනෙකුට ඔය ඊ ට්‍රාන්සැක්ෂන් එකේ හරියටම නැකත් වෙලාට මොකද දැන් අපි බැංකුවට ගිහිල්ලා ගනුදෙනු කරද්දිත් කණ්ඩායමක් ඉන්නකොට අපි පොලිමේ ඉන්න ඕනේ. එතකොට නැකත් වෙලාවෙම එක්කෙනෙක් කවුන්ටරයකට යනවා. අනිත් අය ඉඳලා මේ අවස්ථාව වෙනතුරු ඉන්න ඕනේ. හැබැයි මේකදී තමන්ගේ ගෙදර ඉඳලා තමන්ගේ මොබයිල් ෆෝන් එක පාවිච්චි කරලා හරියට වෙලාවටමත් මම හිතනවා මේ සැරේ ගනුදෙනු එහෙම කරලා හොඳ මේ ආර්ථිකයක් හදාගන්න පුළුවන් වේවිද කියලා අපි බලමු. මම හිතනවා විශ්වාස කරනවා එහෙම පුළුවන් වේවි කියලා. එහෙමයක් කරමු නේද? අපි දෙන කරමුද? අනිවාර්යයෙන්. ට්‍රාන්සැක්ෂන් එක? ඔව්. ඉස්සල්ලා හසන් එවන්න. එතුමාට දෙන්න කියලා ඔබතුමා ගන්න. මම කරන්නේ අපිට ඉස්සල් එවන්න කිව්වා. ගනුදෙනු. ඔව්. නීල කොබේ රැනැති වි අවුලන ඉපනල්ලි නීල කොබේ රැනැති වි අවුලන ඉපනල්ලි මල ගිරව් පෙලි ගැසීලා නව අවුරුදු ගීත ගයනවා නව අවුරුදු ගීත ගයනවා වකඩ ළඟ දිය සුලියේ දිත පැටව කලබලයේ වකඩ ළඟ දිය සුලියේ දිත පැටව කලබලයේ ඒ තාලෙට වරල් සලාලා
වරල් සලාලා නව අවුරුදු ගීත ගයනවා නව අවුරුදු ගීත ගයනවා අලුත් ලෝකයේ අභියෝග ගැන කතා කරා අලුත් අවුරුද්දේ අලුත් ලෝකයේ අභියෝග ගැන අපි ටික වෙලාවකට කලින් කතා කරා අභියෝග අවුරුද්දත් අභියෝගයක් තමයි අනුසන වුණා සමහරුන්ට සමහර ගෙවල් වල දරුවෝ බලාගෙන ඉන්නවා අලුත් ඇඳුම් බලාපොරොත්තු වෙනවා අලුත් අලුත් දේවල් බලාපොරොත්තු වුණාට ඒ විදිහටම කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ අම්මලා තාත්තලාට තියෙනවා මේක රටේ ප්‍රශ්නයක් හැටියටත් දැන් කතා බහට ලක් වෙන අභියෝගාත්මක කාලෙක අපි මේ කතා කරන්නේ හැබැයි අභියෝග වලට විවිධ විසඳුම් යෝජනා කරනවා පහුගිය දවස්වල දොරමල්ලාවෙත් කතා කළා මූල්‍ය සාක්ෂරතාවයේ ඇතිකම ලොකු බර වචනයක් මුල්ලේ විනය ඇති කරන්න ඕන. එහෙම එහෙම කියනවා. ඉතින් දැන් මේ තියෙන බරමදිවට මේ බර වචන පාඩම් කරගෙන ඉල්ලකෝ. එහෙම කියලා තමාරු අපිට බරින්නත් ඉඳ තියෙනවා. හැබැයි මේ මුල්ලේ විනය, මුල්ලේ සාක්ෂරතාවය ප්‍රායෝගිකව මේ රටේ මිනිසුන්ට උගන්වලා තියෙන අපේ බැංකු. රාජ්‍ය බැංකු, පෞද්ගලික බැංකු සාමාන්‍ය ජනතාවට ওই මුල්ලේ සාක්ෂරතාවයේ මුල්ලේ විනය දීලා වෙලාවට සල්ලි දාන්න ඕනේ. නැත්තම් කැපෙනවා. වෙලාව දැන් පොලි වැඩි ඈ කැපෙනව නෙමෙයි පොලි එකතු වෙනවා පොලි පොලි කැපෙනවා කියන්නේ වගේ වැඩනේ එහෙම වෙනවා වෙලාවට දැම්ම නැත්තම් ප්‍රශ්නයක් වෙලාවට දාන්න ඕනේ ඉතුරු කරන්න ඕනේ ඉතුරු කළොත් තමයි හොඳ මේ ටික කියලා දීලා තියෙනවනේ බැංකු ඉස්කෝලත් කියලා දීලා තියෙනවා අධ්‍යාපන හැබැයි බැංකු ටික ගමේ ඉඳන් බිම් මට්ටමේ ඉඳන් ওই ටික තාමත් කියලා HNB බැංකුවත් එහෙම කියලා දෙන නූතන බැංකුවක්නේ බැංකුවයි අවුරුද්දයි එක තියෙන සම්බන්ධය විශේෂයෙන් මේ අලුත් අභියෝග වලට මුහුණ දෙමින් යන ගමනේ අලුත් අවුරුද්දේ බැංකුවක් හැටියට කියන්න තියෙන මොකද්ද කියලාත් අපි කියන එක වටින උපුල් අධිකාරි මහත්තයා. ඔව් හසන්ත මහත්මයා මම මුලින්ම සඳහන් කරන්නම් අභියෝග වලට කලින් මේ බැංකුව කොහොමද මේ අවුරුද්දත් සමග සම්බන්ධ වෙන්නේ කියලා ඇත්තරම මේ බැංකුව කියන සංකල්පය නොතිබුණු කාලයේ පවා මේ බැංකුකරණය කියන සංකල්පය පැවතුණා. මොකද ඇත්තරම අවුරුද්ද තමයි මේ ඉතුරුවකට මුල පුරන්න හොඳම කාලය. මම හිතන්නේ කීප පාරක් මේ සාකච්ඡාවේ සඳහන් වුණා මේ අපිට ලැබිච්ච අස්වැන්න අපි තැම්පත් කරා ඒ වගේම හුමාරු කරගත්ත කියලා. ඉතින් අපිට දෙයක් තියෙන්න එපාය තව කෙනෙක්ට දෙන්න. ඉතින් ඇත්තරම අද කාලේ ගත්තොත් අපිට ලැබෙන අස්වැන්න තමයි අපිට රැකියාවෙන් ලැබෙන මුදල්. එහෙමත් නැත්නම් අපේ ව්‍යාපාරයෙන් අපිට ලැබෙන මුදල්. ඉතින් ඒ කාලේ අපි මුදල් තැම්පත් කරා ඒ කාලේ අපි අපේ ධාන්‍ය තැම්පත් කරා මේ වීබිස්සේ. ඉතින් අද කාලේ ඇත්තරම අපිට ලැබෙන අස්වැන්න අපි තැම්පත් කරන්නේ බැංකුවක. මොකද මේ බැංකුවේ තැම්පත් කරන මුදලට ඔබට ප්‍රතිලාභ ලැබෙනවා ඒ වගේම පොලියක් ලැබෙනවා ඒ වගේම ආරක්ෂාවක් ලැබෙනවා. ඉතින් මම යෝජනා කරන ඇත්තරම මේ නූතන වීබිස්ස වෙන්නේ බැංකුව. ඉතින් මං හිතන්නේ ඉතුරුව කියන කාරණාවට මුල පුරන්න හොඳම කාලය තමයි මේ අවුරුද්ද. මොකද මේ ආදි කාලෙත් අපේ පැරණෝ අවුරුද්ද කාලය තමයි මේ ඉතුරුවට මුල පිරුවේ. මං හිතන්නේ ඉතුරුම ගැන විරංග මහත්මයා වැඩිදුර සඳහනක් කරයි. ඉතින් මං මගේ කතාවේ අවසානයේ මං සඳහන් කරන්න කැමති අපි එදා අතීතයේ ඉතුරු කරා වගේ අවුරුද්ද තමයි ඉතුරුවකට මුල පුරන්න හොඳම කාලය. ඒ වගේම තමයි මේ අපි මෙතනත් ආකෘතියක් හදලා තිනවා මේ නූතන වීබිස්ස ඇත්තටම බැංකුව කියලා මං හඳුන්වන්නට කැමතියි. වීබිස්සක් ළඟ තියාගන්නේ අපි මේ අවුරුද්ද ගැන කතා කරමින් ඉන්නේ. තෙල් පැණි ඇත්නම් කැවුන්ද පඤ්ඤං කියලා කියනවනේ. බණ්ඩ ඒවැ තියෙනවා හරි ගැඹුරක් ඈ. ඔය සමහර ඒවැ තියෙන ආර්ථික විද්‍යාව තමයි. සමහර යෙදුම් අපේ ජනවාරයේ තියෙනවා වෙන්නම විග්‍රහ කරගන්න ඕන. මේ තැම්පත් කිරීම අමාරු කාලෙට ගණ්ඩ මොනහරි තියාගන්න එක අපේ තිබුණු සිරිතක්. අනුෂා ගෝකුල මහත්මිය අනිවාර්යෙන්ම දැන් අවුරුද්ද එන්නෙත් එහෙමනේ අපි කෘෂියාර්ථිකයක් තියෙන රටක් වශයෙන් අස්වනු නෙලාගෙන ඒ අස්වනු නෙලා ගැනීමේ සශ්‍රීකත්වය උවා දැක්වීම සඳහා කෙරෙන මංගල්‍යයක් විදිහටක් කියනවනේ. ඒ කියන්නේ සූර්යා නම දිනම මේ ග්‍රහ නම දිනම මේ හැම දෙයක් ඇතුළෙම තියෙන්නේ අර සශ්‍රීකත්වය කියන්නේ දෙයක් වැඩිපුර තියෙනකොටනේ.
තමන්ට සාමාන්‍ය ප්‍රමාණයට වැඩිය තියෙනකොට ඇත්තටම අපේ තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මේ සමාජ විද්‍යාත්මකව බලපුවහම රටේ මේ අපේ මිනිස්සුන්ගේ මේ හිතේ දුප්පත්කමක් තියෙනවා. ගැන මනසින් දුප්පත් වෙලා තියෙනවා. ඊගාවට කම්මැලිකමක් තියෙනවා මේ අවුරුද්ද ලබන්න ඕන මෙන්න කියද්දි කිව්වට කමක් නැහැ. මේ කියන්නේ ඇත්තටම කම්මැලිකමක් තියෙනවා. ඒ දෙකම එක තමයි මෙයා වෙන්නේ. ඉතින් අර දැන් ඉතුරුම් ක්‍රියාවලියක ඉන්නකොට හරි නිදහස්නේ. එතකොට හිතෙන්න පුළුවන් දැන් අහන අයට මේ 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 එලෝ විකාරෙන් කතා කරනවද දන්නේ නැහැ. ඉතුරු කරන්න තියා මේ දා වේල කන්න නැතුයි අපි ඉන්නේ වාගේ එකක් හැංගීමක් එන්න පුළුවන්. හැබැයි අපි හරි විදිහට සැලසුම් කරගත්තොත් අපි කොච්චර දේවල් නාස්ති කරනවද කියලා තමන් තනි තනියම හිතුවොත් ඕක වෙනවා. දැන් නාස්ති වෙන්නේ මේ භෞතික දේවල් විතරක් නෙමෙයි කාලේ නාස්ති වෙන හැටි. දැන් ඉස්සර අපි හැමෝගෙම ගෙවල් වල මහ ගෙවල් වල දැන් කැවුම් හදන එක ලකූ ක්‍රියාවලියක්නේ. වී තම්බනවා, තම්බලා වේලනවා, වේලලා කොටනවා, වණේ කොටන්නේ ගෙවල් වල ඉස්සර. කොච්චර කාලයක් යනවද? ඊට පස්සේ ඒ හාල් ටික වතුරේ දානවා, වතුරේ දාලා ඊට පස්සේ ඒක ගරනවා, ගරලා වේලෙන්න දානවා, අය ඒක පිටි කොටනවා, වණේ දාලා කොටනවා. එතකොට කාන්තාව කීප දෙනෙක් එකතු වෙලා හාල් ටික කොටනවා, කොටලා ඒ පිටි ටික ගන්නවා, ඒ පිටි ආපහු තම්මන. ඔහොම ඔහොම ක්‍රියාවලිය පැය ගානක ක්‍රියාවලියනේ. කැවුම් හදනවා කියන එක ගෙදරක කොම එකතු වෙලා සාමාන්‍යයෙන් පැය 6-7ක ක්‍රියාවලියක්. අද මෙතනින් අපි සියලුම දෙනා එක්කෝ කඩේකින් අපි කැවුම් ගන්නවා, ගෙදරක ගොඩක් වෙලාවට ওই කොකිස් ගෙඩියක් අරගෙන මේක හදන මිසක් ගොඩක් අය ගන්න. ඒතකොට කාලය තාක්ෂණයේ විසින් ඉතුරු කරලා දීලා තියෙනවා. එතකොට ඒ ඉතුරු කරලා දුන්න කාලේ කොහොදයි? දැන් ගොඩාක් කාන්තාවකට කාලයක් ඉතුරු කරලා දීලා තියෙනනේ මේ ගෙදරක වැඩ කරනකොට. හැබැයි ඒ කාලය අපි හරියටම පාවිච්චි කරනවද කියන එක නැවත තාක්ෂණයේ විසින් අපිට දන්නේ නැතුව ඇරන් තියනව නේද කියන එක. එතකොට මේ ඉතුරුම් ක්‍රියාවලිය කියන්නේ හැම දෙයක්ම. ඒ කියන්නේ භෞතිකව තියෙන හෝ මුල්‍ය දේවල් විතරක් නෙමෙයි, අර හදවතේ තියෙන ආදරය බෙදා දීම. එතකොට තමන්ට තියෙන දෙයක් දැන් ගෙවල් වල කිසිම වෙලාවක කෑමක් නැති වෙන්නේ නැහැ නේ අපේ ගෙවල් වල. මේ හසන්ත මහත්මයා ගෙදරකට ආපුහම ඉස්සර එක්කෙනෙකුට දෙන්නෙකුට කන්න නැති බැරිම ගෙදරක වුණත් තියෙනවා. එහෙම රටක්නේ අපි සත්කෝර්ලේ බත්කෝර්ලේ කියන්නේ එහෙම රටක් අපි. ඒක නිසා ඒ පොහොසත්කම් ඉස්සරහට ගේන්න ඕනේ, ඊගාව පරම්පරාවට දෙන්න ඕනේ. තුන් වේලම කෑවේ නැතත් කෑව දහපුවම කෑව කියපු මිනිස්සු අපි කාලා ඉන්නේ කියලා අර නම්බුව කියන එක තියෙන අභිමානේ. අන්නේ අභිමානයත් ඉස්මතු වෙන කාලයක් තමයි අවුරුද්ද කියන්නේ. තියෙන එක ඇඳගෙන තියෙන දේ කාලා ටිකක් අනික් අයටත් දීලා සතුටෙන්ම ඉන්න කාලේ. ඒ සතුට ඉතින් මේ දවස් ටිකට විතරක් නැතුව 365 දවසම කොහොමද මේ සුන්දර දේවල් ජීවිතේ ඉස්සරහට ගෙනියන්නේ කියන පාඩමත් ඉගෙන ගන්න පුළුවන් කාලයක් අවුරුද්ද කියන්නේ. ස්තුතිවන්ත වෙනවා මං වාඩි වෙලා ඉන්න පිළිවෙලටම ස්තුති කරන්නම්. විරංග ගමගේ මහත්මයා HNB බැංකුවේ තැන්පතු ප්‍රධානියා හැටියට මේ වැඩසටහනට සහභාගී වෙලා ඉතා වටිනා කරුණු ටිකක් අපිත් එක්ක බෙදා හදාගත්තා. ඒ වගේම උපුල් අධිකාරී මහත්මයා HNB බැංකුවේ අලවි ප්‍රධානියා හැටියට ඉතාමත්ම වටිනා කරුණු ටිකක් සමාජගත කළා. ස්තුතිවන්ත වෙනවා ඔබ දෙපළට. මේ වගේම ආදරණීය අම්මා කෙනෙක්, ගෘහණියක් හැටියට, රටේ විද්වත් කාන්තාවක් හැටියට අප කවුරුත් ගෞරව ආදරයෙන් සලකන අනුෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මියටත් අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම සම්මානිත මහාචාර්ය මුදියන්සේ දිසානායක සූරීන්ටත් අපේ ගෞරව ස්තුතිය පුද කරනවා. ඒ වගේම ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශාරද සුදත් සමරසිංහ මහත්මයා, තනියම නෙවෙයි ආවේ ප්‍රවීණ වාද්‍ය ශිල්පී මහේස් දිසානායක මහත්තයත් එක්ක. දිසානායකවරුන් අතර පොඩි වාද බලපුවාම ඉතින් ගුරුනාන්සේ ගෝලයයි වගේ එහෙම වෙලාවලු තියෙනවා පොඩි. හැබැයි වාද්‍ය තරගයක් වගේ එකක් වාද්‍ය වාදයක් ඇති වුණේ. අපි වැඩසටහන හමාර කිරීමත් කලාකරුවන්ට බාර දෙමු. අවුරුද්ද කියන්නේ කලාකරුවන්ගේ අයිතියක්. කිරිතිරේවා නව වසරේ ඔක්කොම අපුඩියක් ගහලා කියමු. කිරිතිරේවා නව වසරේ සාම